ඊයේ සන්ධ්‍යාභාගෙත් ඒයේ රාත්‍රියත් පළවෙච්ච පුවතක් සමඟ මෙරටේ සංවේදිීවෙච්ච ගෞරනී මහා සංගරත්නය පූජ්ජ පක්ෂය අපේ හිතවත්තු විිවිධ කණ්ඩාය අපෙන් ඉදිගින් දිගට දුරකතන ැහැමතුන් දෙමින් ොක්ද සිද්ධ වෙන්න එක ක එකක ප්‍රශ්න කරින් තිබෙන. පලවෙච්ච පෝොතමයි නාමල් කරුණාරන් සෝරයත් මාත් ඇතුළු පිරිසක්. අත්තරංගොඩ ගන්න සූදානමක නිරත්ව වෙනවා කියලා. මේ සම්බන්ධයෙන් අපේ ප්‍රශ්න කරන දැනුවත් කිරීම සඳහත් මේ රට දැනුවත් කිරීම සඳහත්. අපි මේ දැනුවත් කිරීම කරන්න අද සූ දනබෙන්න්නේ. අපි දන්නව වර්තමාන නන්ද සේන මහත් ඇග ආ්ඩුව. රාජපක්ෂවරුන්ගේ ආ්ඩුව ආපුමෝතය නම් ගත්ත බොහෝ තීන්දු. රටට පිීඩාකාරී තීන්දු වුණම්. ජනතාවට පීඩාකාරි චීන්ද වනාම්. ජනතාවට ජීවිතය අපහස්සු කරන තිීන්දු වනාා. ඒ අතර මේ මෑත ගත්ත ප්‍රබලම තීන්දුවක් තමයි. කෘෂිකර්මාත්‍යය සම්බන්ධය පෝර තීන්දුව. ති වර්තමාන රජයේ. ඉතා වටිනා තීන්දුවක් ගත්තා ඉතා නොවටිනා කරමයකට. ඒ තමයි මෙරට පාරිසිෙක් ුෂිකමාතය නත්තන් කාබඩික්ෂි කරමාන්තයට සහමරින් කට හරවන්න තීන්දු කර. එක වටිනා යෝජනාව. නමුත් නොවටිනා විදියටයි ගත්ත. විනාශ කාරිවිදියටයි ගත්ද. ඒ නිසා මේබෙනකොට සම්පූර්ණයම මෙරටේ ගොවි ජනතාව බලවත් අර්බූදයකට මහුණ දීලත් තිබෙන. ඔවුන්ට වගා කටයුතු කරගන්න විදික් නෑ. අවශ්‍ය පොහරනෑ අශ්‍ය බෙත් ඒෙත් නෑ නැතිවුණට ප ප්‍රශ්නය තියෙන්නේ අපිරට බහුතරයක් රැකිියාවක් ලෙස කරන්නේ කුෂිකර්මාන්තය ගොවි තැන්. ඔවුන්ට ආදායම් අහිමි වෙනවා කුෂිකර්මාන්තය කඩා අිඳකට පටනවා තම මාසයක් එක හාරක් යනට ප්‍රශමේ ධර්ම ප්‍රශ්යක් බට පත්ව වෙනවාක පාලකයන්ට අදාළ බලධාරීට තේරෙණනෑ. අපිට පේන ජනාධිපතිවරය ඇතුළු මේ තීන්දුගන්න කණ්ඩායම් කැත්තක් උදැල්ල අල්ලපු නියරක පයනො තබපු ගොයිවිමකට ඇවිද තමන්ගගේ පන්න නො ිනිස්සු කිය. නැත්තන් අපි විශ්වාස කරනහෙම අධැකීමක් අවෝධයක් තිරනම් මෙවැනි ීන්දුවක් ගන්නේ හැකිලා. දැන් කාබඩ ික්ෂි කමාන්තයට රට හරෝපය එකත් එක්කම දැන් කාබණක පොහර නෑ. ඒවගේ බෝග වගේ වන්නඔලට එ ලෙඩ රෝගොල්ට් බිහිත්නෑ. අපි දන්වා දරුවයකුට කිරිටික දෙදෝනි ලෙඩඋනොත් බිහිත් තරන් දෙ න්නවා. පැලෙත්ේගේ තමයි. පැලක් හිටවම බෝගයක් හිටවම හිටෝප මොහොදේ දන් එ ෙඩවල්ට බිහිත්තික දෙින්දුව. පැලේ වර්ධනයට. දරුවට විටමින් දෙ නමගේ පොහරටික දෙන්න එම ඕවනොත් වගාව කරන්න බෑග රටේ තත්ත්ේ එහම මේ පස හුරු කර තියන්නේ එහ මච කරමාන්තය තියෙන එතන. එහිඳද අද ගොි ජනතාව බලවත් පීඩාකට පත්වෙලා තියෙනවා තමන්ගේ ෘතිය වෙච්ච ගොවිතන කරගණයන්න බෑ. පොහරටි බෙහෙත්ටික දැ. අපි දකිනවා පහර යම්ප්‍රමාණක දීල තිවාව විශේෂ වී වගා කන කලාපේ නමුත් අතිරේක බෝග කරන ඒවගේ උඩරට එලෝලු වග කරන පහතරට එලෝලු වගා කර බඩිරුම් වග කරන. කොට රිතා ාර වල ව ගා කරන මේ සුන්ට පොහොර නෑ බෙහිෙත් නෑ. දැන් ඔවන් ජවත්තෙන්නේ කොහොම. දැන් අපි දන්නවා මේට රාජ්‍යස්වකට මමාස් පි හම්බේෙනවා හැබැයි ගොියට පඩි දෙකයි අවරදධට පහම්බේෙන් මහකරන්නේ පඩිය යලකන්නේ පඩිිය ආදායම් දෙක පමණ. දැන් මේ යලකන්නේ ගේවිින්තිබන්. එතකොට මේ කන්නේ ආතයම් ගොබියන්ට නැති වෙනවා. එතකොට ගොබිය සැලකයුතු අහසතාවට පත්වන ඔුන්ගේ අබුදරුව කොමද ප්‍රස්සා කර කන්න දෙන්නන්නේ කොම බෙත්තරන්න්න දෙන්නේ කොම. ්‍යාපන එකරන යන්නන්නේ කෝ යි මේ පාලක නොහිතන් දරුණු ප්‍රශ්නයකට ගොවිජන්තාව මූුණ දීලා. ඊළඟට දරුණු සාධතයකට මේ රට මුණ දෙනවා ආර හිගේකට මූුණ දෙනවා. එදට තිය නාර්ටික ගාන ඉහ ගින එලෝටික හා ටික ැනතත් එහෙියමින් තිබෙන හළයන මෙන්න මේ ප්‍රශ්නය දැකපු දේශපාලන ව්‍යාපාරයක් කැටේට අපි ඒවගේ මෙරටේ ගොවිජන්තාවට නායකත්ත ද සමස්තලකා ගොවිජන් සම්මය රට පුලාා මේ ගොවියන්ගේ අයිතිවාසකම්බෙන්ෙනුවීමෙන්ි බිමට බැහලා හින්න. ගලක නිරත වෙනවා. ගොබියෝ පක්ෂපාටබේදකින් තොරව මේක සාධානයක් ෂට කරන්න කියලා දැ ගොවිිම්මල උද්‍යෝනය මුල්ලා දියරේ කරලා දැම් මහ පාරවල පෙළපාලි ල්ලා උද්‍යෝෂර පවත්තලා මේකට සාානයක් කකාණ්ඩුවෙන් ඉල්ලා සිටනවා. එක එකට සමස්රලක ගෝජන් සම්ම හැටිට පිනාකත්තේදනවා. පක්ෂ බේදකින් තොර ගොිය එක තුයවා ඒයන්ුව තමයි මේ පහුගිය පලවෙනිද වැලිමඩ ආසනේ බොරලද ප්‍රදේශේ ැවන්ත පෙළපාලි කීපයක් ඇවිල්ලා දහස් ගානක ජනතාව බොරලන්ද නගරයට එකතුේ නිරෝධයන් නීතිවලට අනු. එතන අප දැමන්ත උද්‍යෝෂන පාතල ආඩුට බලපෑම් කරා. සමස්තලක ගෝජ සම්මයන්න ජාති සගධ නාමල් කරුණුාරන් සදර අපි ඇතුු කණඩාමකතැට මැති හතුුුණම් අප ආ්ඩුවට බල කරලා කියා සිටිය මේකට වහම් පිළියමක් යොදන්න කියලා. එක්ක පෝර දෙන්න එක්ක ජනතාවට අන්දි දෙන්න ම කරමින් දෙගෙන් එකක බේරන් දෝන දැන් ආණ්ඩුව එකක උත්තරදන්නට ර කියෙ කොමත. ගොවිජනතාව පහොර ඉල්ලනකොට ආණ්ඩුව පෙන්නවා හිරගවන්නේ. දැන් ගොවිජනතාවසා අප මෙක නාකත්ය දෙෙන කණ්ඩායම් අත්තරං ගොට දන්න ආණ්ඩු සැල්සුම් කරලාතිෙනවා. බෝගහක බොරලන්ද පොලිසිය. ඊය දවසේ අපේ පස් දෙනෙක් අත්තඩම් ගොඩ ගත්තා. සමස්ත ලංකා ගෝවිජන් සම්මයන්නේ බඳදුල්ල දිසාවෙෙන් නයෝජන කර කාරක සවිික ප අප ඩ්ිය ුණරත්න සදර ගුණවර් න සදර ඩ්ල ගු වාර්ද සෝද. ඒගේම ජනතාමවිත්‍රනේ වැලිමට ප්‍රාශසබය මන්ත්‍රී කණ්ඩාමේ නායක අජිස් කුමාර සහෝදරයා. ඒවගේම අපේ මන්ත්‍රී කරවාරත්නේ හෙරස් සහෝදරයා. ඒවගේ ප්‍රේ කීර්තමත් විදුහල්පතිවරෙක් හිටපු විස්ශ්‍රාම දවති මිත්‍රර හත්ම. ඇතුළු පස් දෙන ද දයනන්ද කියෙන කරෙනක් ඇතුළු පස් දෙනෙ ඒ අත්තරං ගොඩ ගත්ත. ඒමෝත පොලිසි ඉල්ලා සිටි අධිරයේ තවත් පිරි සකකිව අත්තරං ගොට ගන්න අදාලා නියෝගනි කුදත් කරන්න කෙලා අධි කරන්නේ හම නියෝගයක් දුන්න. ට පුළුවන් නිරෝධායන නීති උල්ලංඟගනය කරා කිය අපට චෝතනාදාලා තියන්නේ. අයුතු ජනරාශයක් කරා කියනි මේ ගත්ත ක්‍රමයටම දන්න කියලා. දැන් ඒ අනුව අත්තරං ගොට ගන්න නියමිත වෙලා තියෙනවා සමවස්තලංකා ගෝජන් සම්මවෙන්නේ ජාතික සංවිධාන සංවිධයක නාමල් කරුණාරත්න සෝතරයක් මමත් ඒවගේ ජාත භික්ෂ පිරමුණි බදුල තිසා සභාවය සභාපති ගල්ලේ දන්ඩ ව්‍යහාරස්ථානය නායක හිම්පාණන් වහන්සේ ීරකටය අනුදධනායක හාමුදුරු. ඒවගේ අපේ බදුල නාගක මත්‍රී නන්ද හපකොට සහෝදරක නම් දැම් ප්‍රකාශේයට පත් කල අප අත්තරන් ගොට ගන්න සූධානමක තියෙන. ප්‍රශ්ටයක් නෑ අපි ආණ්ඩුවට කියන්න කැමති. ඔය ලංකාවේ යන හිරෙවල් මදිවේවී. මොකද දැන් ජනත පාර්ට බහින එක වලක් පන්න බෑ. දැම් මේ විදියට හිරේ දාලා මේ ප්‍රශ්නය නිරා කරණය කරන්න පුළුවන්කමක් නෑ ඉන්ද අප ආ්ුවට කියන්නේ කැමති එනකට ලය නට ේ සාධන ය කිව. කඩයින්ගො නීති වෙනසක් නෑගෙල කිවුවන්නේ දැ මේරටේ නීතිය ක්‍රියාත්මක වෙන්න මෙහෙමද ගොවයා පෝර ඉල්දල සටනක්රනකොට හිරකිවල්ලොට දත්තන නීතිද තියෙී දැමේ ආණ්ඩුවෝ කියප එක නීතිය කද. මේරටේ අපි දකිනවාේ නීතිය පාලකයන් ඕන විදිර පාචක ස්භාව. මිනී මරලා මරනිය දන්නට ලත්වෙච්චේ දුමින්ද සිල්ලලාට නිදහස දෙන්න පුළුවන් නම් පාලකන්ට. මේරටේ ආරක්ෂකන්සොල ඇඳම්වට සමාන ඇඳුම් ඇඳ දෙෙන. ජාතිකයන් වෙච චීන ජතිකෝ. නීති විරෝධි ලෙස තිස්සය හාරද්දිී. ඒකට නීතිය ක්‍රියාත්ම කරන්නද පාලකෝ. මහබැකුවේ වංචනිකයෝ බලට ආපුගම අල්ලල දඩුවන් දෙන්නවා කිය පාලකයෝ. ඔන්ගේ ස්කාගාර ඇරලා අප අරක්කු පෙරන්න කියලා නීති මේ ඉඩකඩ ලබා දෙන පාලකයෝ මේරට චන්දදීපු කරකට මතුවේ චත්වලින් චන්දීපු ජනතාවට පාක බිහින්න පා කළ මේ තරවටු කරන්න. අපි දන්නම මේ එක තේරුම් දන්නන මේ රටේ ජනතාව මේ ආ්ඩු සූදානන් වන්නේ බියවදදන්න. පොහොර දෙන්නන මේ සූදානන් වෙන්නේ. යිතිවාසිකන් දෙනේ මේ සූදානංවෙන්නේ. මේ සූදානන්වෙන්නේ ජනතාව බියවදදන්න. බියවදදල මර්ධනයගෙනල්ලා පලකන්ට මේ රට දෝසක ක න්න පුළන්තික බර හි අපි පාලක න්ටි කෙන ේසෙල්ලංන්වට කවුරු හුත් නතාවවිත්වන යටට කරන්න පුළුවන්කමක් දාන හිරගෙදක දදාන්න. ක් පිනි ො ම් කර ජනතාව දවර නතාව වෙනුවෙන් ඔවන්ගේ අයිති වාසිකන් වෙනුවෙන් අප සටනා අපි නවත්වන සදානම් සූදානමක් නෑ. අපි දැක්කස කස දහගනකොට මේ දේ වෙනවාගේ ලි දැක්කා. පෞගෙද වස්වල කුෂිකර ෑමති මහින්ද නම්ද අලුද්ගම ගේලා කර ප්‍රකාශ ාපි දැක්. ෝස්ටන් ්‍රන් ල්ල කරපු ප්‍රකාශද අපි දැක්කා. අපි දැක්ක කාත් මරලක් තටුවක් එල්ලුවනම් රට පාක පහික නවත්තන්න පුළල දෝෂ නවන්න පුළන් කෙකිවක්. ඇති අපි අහනෝමේ කාගෙ මරලත් තටුවක් එල්ලන්නද ආ්ඩ ලෑයිස්ි කියලා ඇ ආන්ඩුට අප කියනවා මේරතේ ජනතාවගේ අයිතිවාහසිකම් දෙන්න. මේරට ජනතාවට ජීවත්තෙ ඉට කඩක් හදන්න. අමන්න මරිමෝඩ තකති තීන්දුව ආපස්සට හරවන්න. එහින්දා අපි අත් වැරනගොට රම් හිරේ විලංගගේ දාලා මේක නවත්තන්න බැහ. මේ වර්තමාන පාලකවෝ බලයට එනකොට විසාලෙස අලවිකර දවල් ි එකක් තියෙනවා බල බාගන්න. දේශප ප්‍රේමීත්‍යය අලවි කර. මේරටේ දේශප ප්‍රේමීත්‍ය අලවි කර ජාතික නිෂ්පාදනය කුෂිකර්මාන්තය නගා සිටවන බව ගොවි අට තැනක් දෙන බව අවධාරය කර. ආගම රකි නොකවා ජාති රකි ොකිවවා මුර දේවතාවන් වෙච් මහා සංගරත්නයට පහුග්‍යආ්ඩු හරි හරකිවවා හිරේ විලංගුවේ දැන්මකිවා ඒව සියල්ලම අතා මක් අදාලා නිවර්දි ගමක මේ රටහරන් යනකවවා අපි නන්දසෙන හත්තෙන් අහන්න කැමති. ගොියන්ට පහොර ඉල්ලලා ගොවියන්ගෙන් දංවල දෙන ගොවියන්ගෙන් ගිලම්පසටක වල දෙන. ගොවිවිම්මල ඉන්න මහා සංගරාත්නේ ගොවියන්ීම පාට හිනකොට අන්න වැලිමට බෝගහකට පොලිසිය ලියලා ගල්ලේ දන්්ඩ නායක හාමුරු තත්තරම් ගොඩ ගන්න කියලා. අමුුද්ධ නායක හාමුදුර. ති අපි ආහානෝ මේක දේශප ප්‍රීමි ආ්ුවත්ති කියලා. මෙට ආගම ජාතිය රකින ආණ්ඩුවදද කියලා ියාහනු. එඉද අපි ආණ්ඩුවට කියන්න කැමැති. බලය ගන්න ගොවියපාවිච්චි කර. බලයගන්න ආගම් පාවිච්චි කර. බලයගන්න භික්‍ෂුන් වහසලා පාවිච්චි කරා දැන් එස්සිල් අමත කරලා මෙකට රට දෝසරන්න යන ගමනක අන්හදනවා. එඉඳ අපි ආණ්ඩුවට කියන්න කැමති මේ සටන අපි අවසන් කරන්නේ. අනිවාර්යෙන්ම ගොවිජනතාවට සාධාරණයක් ඉෂ්ට කරලා මිසක ආපස්සට අඩියේ යන්න අපි නත් සූදාන නෑ හිරකිවල් එක දෙක්ක නෙවෙයි දාහක යව්වත් මේ ගමන නවතින්නේ නෑ. එන්න ආණ්ඩුවට අපි කියනවා ගොවිද්ජනතාවට සාධාණය ෂ්ට කරන්න. ාවට පත්තච ජනතාවට සාධරණී ෂ් කරන්න එහෙම නැතුව මේ මර්ධනය බියවැද්දින් ආකුපිහාටු එල්ලීම්වලින් මේ ගමන නවත්තන්න බැ ඒක තමයි ප්‍යාන්ඩුවට කියන්න තියෙන අපි මේට ඉස්සරත් මේරට සකන් කරලා තියෙනවා. මෙරටේ වනන්තර කැල බහුජාතික සමාගම්මලට දෙනකොට අපි පාරි සකන් කරලා තියනවා. මෙරටේ මේ ආන්්ඩි් ලොක්කෝ අ මධ්‍යමකතු කරේ විනාශකාර උමාව භ්‍යාපෘතිය ෙනා පෙලාවේ අපි සටන් කරල තියෙන. දෙවන්ත පෙ බාලි ිහිල්ල තිය. මේ නිරෝධයන් නීති කට ආණඩුව කට්ටේ කඩන්න නැද්ද. දෙැන් අපි මොකක්ද කටඩපු නිරෝධයන් නීතිය. එදා අපිට පේනවා එක එකේට ආවරණය වෙලා ආණ්ඩුව මේ කරන්නේ ජනතාව බියවදදලා ආණ්ඩු විරෝධී රල්ලක් මෙටේ තු මින් තිබෙන ආණ්ඩුව කරන අමන ක්‍රියාමමාර්ග නිසා එවට එරේ ජනතාව මර්ධනය කිරීමට ආණ්ඩු සහයක් ගන්න. එදා ඒක සාර්ථක වන්නේ නෑ. ආණ්ඩුවට පුළුවන් ජනතාවට සාධාර් රෂ්ට කරන්න නැත්තන් ජනතාවමට වඩා පෙළගස්සලා අපි මේක සාධානී ඉෂ් කරගන්නවා. ගොවිට සාධානී ඉෂ් කර ගන්නවා. අපි ඉහිරයේ දැම්මත් තව දහස් ගානක් මේ සටන බාරගන්න ඉන්න. එන්න මේ සටනට අපි සෝදානම් අපි මේක බොහම බාරගන්න සෝදානම් එද අපි බරගන්න ගමන් ආ්ඩුවට බල කරන්න කැමැති කියන්නේ කැමති වාම ජනතාවගේ අයිතිවාසියකම් ලබාදේ.